මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. එතකොට දැන් ගොඩාක් දෙනෙක් නොසන්සුන් වෙනකොට ඒගොල්ලෝ එක සාධාරණීකරණය කරගන්නවා. කොහොමද ඒක කරන්නේ? මම නොසන්සුන් වුණේ මගේ දරුවා වෙනුවෙන්, මගේ මහත්තයා වෙනුවෙන්, මගේ යුතුකම වෙනුවෙන්, මගේ වගකීම වෙනුවෙන් කියලා මේ ඒ தত্ত্বය සාධාරණීකරණය කරගන්න ගොඩාක් උත්සාහ කරන බවක් අපට පේන්න තියෙනවා. එයා නොසන්සුන් වෙච්ච එකට යාම හේතු ඉදිරිපත් කරලා ඒ தত্ত্বය සාධාරණීකරණය කරන්න යා උත්සාහ කරනවා. හැබැයි පින්වත්නි, ඔබ බාහිර ලෝකය පදනම් කරගෙන ඔබේ ඇතුළාන්තයේ නොසන්සුන් නම් ඒ නොසන්සුන්කමේ වගකීම ඔබට තමයි ගන්න වෙන්නේ. ඒක පරිබාහිර ලෝකයේ කාත් එක්කවත් අපිට බෙදා හදා ගන්න පුළුවන් මට්ටමක් නෑ. ඒ නිසා ඔබ සංසුන් වෙන්න ඕන. ඔබේ ඇතුළාන්තයේ සංසුන් කර ගන්න ඕන. ඒ ඇතුළාන්තයේ සංසුන් කර ගන්න ඔබ දක්ෂ නොවුනොත් එහෙම ඔබ සනාත නෑ. ඔබ අනාතයි. ඔබට මේ මොහොතේ අත්දැකීම් ටික ඇතුළේ ඔබට තියෙන වෙන මොකක්වත් නෙමෙයි, තණ්හාවමයි. ඔබේ ජීවිතය ඇතුළට ටිකක් සංසුන් මානසිකත්වයකින් එබිල බලන්න, ඕගොල්ලන්ට තණ්හාවට වඩා වෙන මොකක්වත් ඇතුළාන්තේ වැඩ කරන්නේ නැහැ. මොකද මේ ලෝකේ සම්භවයේ තියෙන්නේ තණ්හාවත් එක්ක. තණ්හාව නැත්තම් ලෝකේ සම්භවයක් නැහැ, ලෝකේ උඩුදුවන්නේ නැහැ, ලෝකේ රටාව පිළිබඳ අභියෝගයට ලක් වෙනවා. එතකොට ඔබ තුළ ඔබේ අභ්‍යන්තරයේ අභියෝගයට ලක් නොවන මට්ටමට ඇතුළාන්තය තුළ අභියෝගයට ලක් නොවන මට්ටමට ඔබ කොහොමද වැඩ කරන්න ඕන? එතකොට ඔබ අභ්‍යන්තරයේ අරුබුදේ වැටෙන්නේම ඔබගේ අභ්‍යන්තරය තුළ තණ්හාව සහ උපාදානයේ පවතින නිසා. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත්, එකම වචනයකින් කිව්වොත් කෙලෙස් පවතින නිසා තමයි ඔබේ අභ්‍යන්තරයේ අරුබුදේ වැටෙන්නේ. ඔබට මේ වර්තමානයේ තණ්හාවෙන් ගන්න ලෝකය නිකන් ලස්සන ගීතයක් වගේ ආස්වාදයට හේතුවක් වගේ පෙනුනට, කියන්නේ මේ වෙලාවේ ගන්න ටික ඕගොල්ලන්ට නිකන් ආස්වාදයට ආස්වාදනීය ගීතයක් වගේ දැනුණට, අනාගත ජරා මරණ දුකේ අඳෝනාවත් එක්කයි ඔබ ඉන්නේ. ඒක අමතක කරන්න එපා. අනාගත ජරා මරණ දුකේ අඳෝනාවත් එක්කයි ඔබ ඉන්නේ. කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ කෙලෙස් පදනම් කරගෙන ඔබ නොසන්සුන් වෙන්න එපා. ඔබ සංසුන් වෙන්න. ඔබගේ සංසුන් භාවයටයි අපි ආමන්ත්‍රණය කරන්නේ. ඔබේ සංසුන් භාවයේ වෙනුවෙන් අපි අද ඔබට කතා කරනවා. අපි ඔබට කතා කරනවා. එතකොට ඔබට මේ කරන ආමන්ත්‍රණය ඇතුලේ ඔබ පුළුවන් තරම් සංසුන් විය යුතුයි. ඔබට සානුකම්පිත නිර්ණායකයක් හොයන්න බෑ. මම දරුවා නිසා නොසන්සුන්, අම්මා නිසා නොසන්සුන්, තාත්තා නිසා නොසන්සුන්, ස්වාමියා නිසා නොසන්සුන්, බිරිඳ නිසා නොසන්සුන් කියලා නොසන්සුන්කමට එළියේ එක එක පුද්ගලයන්ගේ හේතු හොයන්න බෑ. දැන් අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ඔය සමහර බණ කියන තැන්වල හරියට දරුවෝ කෑ ගහනවා. දරුවෝ දඟලනවා, දරුවෝ කෑ ගහනවා. සමහර අවස්ථාවල බොහොම සමීපෙන් වාඩි වෙලා ඉතා බරපතල විදියට දඟලන ළමයි ඉන්නවා. ඒ වෙලාවට අර ධර්ම විතර්ක බිඳ වැටෙනවා. ධර්මයේ විචාර තමයි මම මේ කතා කරන්නේ. එතකොට මම ධර්මයේ විචාර කතා කරනකොට ධර්ම විතර්ක මත තමයි, ඒ විතර්ක තමයි පින්නොත් මේ වචන විදියට ඕගොල්ලන්ට එළියට එන්නේ, ඇහෙන්නේ. මගේ ඇතුළේ ධර්ම විතර්ක වැඩ කරනවා. එතකොට මේ ධර්ම විතර්ක වැඩ කරනකොට මේ ධර්ම විතර්කවල ආකෘතිකගත වීම බාහිරට පේන මට්ටම තමයි ධර්ම දේශනාවක, කියන්නේ දේශනා කරන මට්ටම කියලා කියන්නේ.
එතකොට අර ධර්ම විතර්ක බිඳ වැටෙනවා. ළමයි කෑ ගහනවා, දඟලනවා. එතකොට අර ඇතුළාන්තයේ තුල ධර්ම විතර්ක බිඳ වැටිලා දේශ සහගත විතර්ක මතුවෙනවා. පටිඝ සම්පයුක්ත විතර්ක මතුවෙනවා. එතකොට පටිඝ සම්පයුක්ත විතර්කේ මතුවෙනකොට භික්ෂුවක් විදියට මම කොහොමද ඒ ඉදිරියේ සංසුන් වෙන්නේ? තර් භික්ෂුවක් විදියට මගේ ධර්ම විතර්ක බිඳ වැටිලා පටිඝ සම්පයුක්තව විතර්ක එනකොට මම කොහොමද ඥානය පදනම් කරගෙන මම සංසුන් වෙලා නැවතත් ධර්ම විතර්කයට සමවාදීන්නේ, ධර්ම විචාරයට එකතු වෙන්නේ? ඒ ධර්මදේශනාමය ආකෘතික ගතවීම බිඳ වැටෙන්නේ නැතුව මම සංසුන් මානසිකත්වෙන් ඉස්සරහට යන්නේ කොහොමද? එතකොට මම කරන දෙයක් මම ඔබට කියන්නම්. එතකොට මම කරනවා, මම මගේ පුංචි කාලෙට යනවා. එතකොට මගේ පුංචි කාලේ යනකොට මමත් ඔය වගේ, මමත් ඔය වගේ දඟලපු කෙනෙක්, මමත් ඔය වගේ කලබල වෙච්ච කෙනෙක්, මමත් ඔය වගේ නොසන්සුන්ව එහෙම ඇවිදපු කෙනෙක්. ඒක දකිනකොටම මම නිවෙනවා. එතකොට මට බණ නතර කරලා ඒ දරුවට දොස් කියන්න හිතෙන්නේ නැහැ. එතකොට අම්මා කෙනෙක් හැම වෙලාවකම මේ දරුවා නිසාවත් උදේ කාලේ නොසන්සුන් වෙන්න එපා, ස්වාමියා නිසාවත් නොසන්සුන් වෙන්න එපා, බිරිඳ නිසාවත් නොසන්සුන් වෙන්න එපා. ඇයි? ඔබ නොසන්සුන් වෙන්න හේතු යෙදෙනකොට දරුවා නිසා නම්, දරුවා කලබලයි නම්, දරුවා වැඩක් කරන්නේ නැත්නම් ඔබ ඔබේ පුංචි කාලෙට ගිහින් බලන්න, ඒ පුංචි කාලේ ආකෘතිකගත වීමමයි ඔබට දරුවගෙන් පේන්නේ. ඒ නිසා හැම වෙලාවකම ඔබ සංසුන් මානසිකත්වයකින් ලෝකයට මුහුණ දිය යුතුයි. එතකොට මේ සංසුන් මානසිකත්වයකින් ලෝකයට මුහුණ දෙනකොට මේ භෞතික සම්පත්, මානව සම්පත්වලට තණ්හාවෙන් වටිනාකම ගිහින් ඒවා රැකගෙන, ඒවා පරිස්සම් කරගෙන, ඒවා ගෙදර තියාගෙන, ඒවා ආරක්ෂා කරගෙන යන විධිවිධානවලට වඩා වැඩියෙන් තමා තුළ උපසමයක් මතු කර ගැනීම ශ්‍රේෂ්ඨ බව ඔබට තේරේවි. අද මේ සතියන්තයේ උදෑසන කාලේ ඔබට මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම බොහොම වැදගත් වෙයි කියලා මං හිතනවා. පින්වත්නි, බුද්ධ දේශනාවේ තියෙනවා කලයක් උපමා කරගෙන වදාළ දෙසුමක්. ඒකේ උපමාව තමයි කලය. ඒකට කියන්නේ කුල්ලූපම සූත්‍රය කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කලයක් උපමා කරගෙන එක්තරා පැහැදිලි කිරීමක්. උන්වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, මේ සමහර කල තියෙනවා ඒවා පුරවල නැහැ, කට බැඳලා තියෙනවා කියනවා. සමහර කල තියෙනවා වතුර පුරවලා තියෙනවා, කට වහලා නැහැ. තවත් කල තියෙනවා වතුර පුරවලත් නැහැ, කට වහලත් නැහැ. හිස් වෙච්ච කලයක් සහ වතුර හිස් වෙච්ච කලයක් සහ මුව වසා නැති කලයක් තියෙනවා. තවත් කලයක් තියෙනවා මුව වසා ඇත, එසේම වතුර පිරී ඇත. ඔන්න ඔය විදිහට මේ තිපරිවට්ට ආකෘති, චතුස්කෝටික ආකෘතියකින් කලය සම්බන්ධ එක්තරා පැහැදිලි කිරීමක් කරනවා. එක චතුක්ක නිපාතයේ තියෙන දේශනාවක්. මොකද එක කලයක් තියෙනවා වතුර පිරිලා නැහැ, නමුත් කට වහලා, උඩින් වහලා තියෙනවා. තව කලයක් තියෙනවා වතුර තියෙනවා, හැබැයි කට වහලා නැහැ. හැබැයි ඕනම වෙලාවක රොඩු වැටෙන්න පුළුවන් ඒ කලයට. තවත් කලයක් තියෙනවා කට වහලත් නැහැ, වතුරත් නැහැ. හිස් වෙච්ච කලයක්. තවත් කලයක් තියෙනවා වතුර පිරිලා තියෙනවා, වතුර පිරීලා තියෙනවා, ඒ වගේම කට වහලා තියෙනවා. එතන මෙන්න මේ භාවය, කලයක් සම්බන්ධ ඇසුරු කරගෙන කරන මේ පැහැදිලි කිරීම ඇතුලේ බුදුරජාණන් වහන්සේ එක පුද්ගල භාවයට ආරෝපණය කරනවා. එකන මේ පුද්ගල ස්වභාවය ඇසුරු කරගෙන එක්තරා විදියක පැහැදිලි කිරීමක් කරනවා. ඒක කොහොමද කරන්නේ? ඒක තියෙනවා, මේ සමහර මිනිස්සු ඉන්නවා හරියට මේ වතුර නැති මුව වසා ඇති කලයේ බඳු පුද්ගලයෝ. එතකොට මේ පුද්ගල, මේ කල හතර උපමා කරලා මේ පුද්ගල භාව හතරක් පැහැදිලි කරන ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. එතකොට ඔබ කොතනද ඉන්නේ කියලා බැලුවට පස්සේ ඔබට පුළුවන් මේක ඇසුරු කරගෙන එක්තරා නිවීමකට අදාළ ධර්මපරියායක් හොයාගන්න. එකම මේ පරියායකින් ඔබට නිවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ හිරු නාලිකාවේ අද උදේ යන මේ එකම එක දේශනාවක් ඔයගලන්ට නිවන ගැන අදහසක් තියෙනවා නම් ඕනනම් පිරිණුවම් පෑම දක්වාම අදාළ ධර්මානුග්‍රහයක් තියෙනවා. බොහොම සරලයි වගේ කිව්වට මේක ඇතුලේ තියෙන ධර්මානුග්‍රහය පොඩි එකක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කල තියෙනවා වතුර නැහැ, නමුත් කට වහලා තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා
සමහර ස්වභාවයන් තියෙනවා පුද්ගලයා තුළ, ආලෝකිතං විලෝකිතං, ඒ කියන්නේ මේ ඉරියව් පවත්වද්දී, අතිරේක ඉරියව් පවත්වද්දී, ඊට පස්සේ සිව්පසේ පරිහරණය කරද්දී, ඒ කියන්නේ අපේ ප්‍රධාන ඉරියව් හතරයි තියෙන්නේ. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා, හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා. ඔච්චරයි අපේ ප්‍රධාන ඉරියව් හතර. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉද මාහු කියලා අර කරණීමෙත සූත්‍රයේ තියෙනවා. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා ප්‍රධාන ඉරියව් හතර පවත්වද්දී යාවතස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිට්ඨිය සිහිය පිහිටුවාගෙන ප්‍රධාන ඉරියව් හතර පාවිච්චි කරන්න පුළුවන් නම් බ්‍රහ්මමේතං විහාරං ඉද මාහු ඒක ඉතා උසස් විහරණයක් කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඒක උසස් විහරණයක් කියන්නේ ඒ විහරණේ තමයි පුද්ගලයා අමතද්වාරං, ඒ කියන්නේ නිවන් දොරේ හැප්පෙන ශ්‍රාවක භාවයක් දක්වා පුද්ගලයාව හසුරුවන්නේ ස්වභාවය. හසුරුවන්නේ ස්වභාවය අමතද්වාරං, නිවන් දොරේ හැප්පෙන ශ්‍රාවකයෙක් වෙනවා. එතකොට මම ඔබට යෝජනා කරන්නේ නිවන් දොරේ හැප්පෙන ශ්‍රාවකයෙක් විදිහට බුදුරජාණන්ගේ ශ්‍රාවක භාවය තුළ උපරිම ප්‍රයෝජනේ කරා එකතු වෙන්න කියලා. එතකොට මේ උපරිම ප්‍රයෝජනයට එකතු වෙන කෙනෙක් කොහොමද වැඩ කරන්න ඕන කියන සාකච්ඡාවයි අපි මේ දේශනාව ඇතුලේ කරන්නේ. එතකොට ඒක ගිහි ජීවිතයේ ඇතුලේ අපිට කරන්න පුළුවන් මට්ටමට තමයි අපි මේ උදේ කාලේ ඔබට කියන්නේ. එතකොට කලයක් තියෙනවා, කට වහලා තියෙනවා, හැබැයි වතුර නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රධාන ඉරියව් හතර පවත්වද්දී අතිරේක ඉරියව් තියෙනවා. අතිරේක ඉරියව් මොනවද? කනව බොනවා, නානව, අඳිනව, පළඳිනවා, මේ විදිහට මේ අතිරේක ඉරියව් තියෙනවා. ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ඒ ප්‍රධාන ඉරියව් හතරට අමතරව අතිරේක ඉරියව් ටිකකුත් තියෙනවා. අර ප්‍රධාන ඉරියව් ටික පවත්වද්දිත් අතිරේක ඉරියව් පවත්වද්දිත් යම් පුද්ගලයෙක් තුළ ප්‍රධාන ඉරියව් ටිකයි අතිරේක ඉරියව් ටිකයි පාවිච්චි කරද්දී යම් පුද්ගලයෙක් තුළ පින්වත්නි යම් පුද්ගලයෙක් තුළ ඉරියව් ටික පවත්වනකොට එයාට එක්තරා විදියක සිහියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ඉරියව් සහ අතිරේක ඉරියව් ඇසුරු කරගෙන කෙලෙසේට ඉඩ නැහැ. ඒ වගේම මේ සංඝාටි පත්ත චීවර ධාරණං, ඒ කියන්නේ පාත්‍ර සිවුරු ධරනකොට භික්ෂුවක් නම්, ගිහියෙක් නම් ඇඳුම් පැළඳුම් ආහාර පාන බෙහෙත් හේත් වාසස්ථාන මේව පරිහරණය කරනකොට කෙලෙසේට ඉඩක් නැහැ. එයා ඒ විදිහට යම්කිසි උපසමයක් සහ සංසුන්කමක් තියෙනවා. සිහියෙන් උදව් අරගෙන තියෙනවා. කලේ කට වහලා හැබැයි ඇතුළ හිස්. ඇතුළ හිස් නම් කට වහලා විතරක් හරියන්නේ නැහැ. මොකද මේ ඇතුළාන්තයේ හිස් බව. ඒතරෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දුක්ඛන්ති නප්පජානාති, දුක්ඛ සමුදයෝති නප්පජානාති, දුක්ඛ නිරෝධෝති නප්පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායපි නප්පජානාති. අන්න ඇතුළ හිස් බව. එයා දුක දන්නේ නැහැ. දුක හටගන්න විදිය තණ්හාව නිසා දුක හටගන්නව දන්නේ නැහැ. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ මොකද කියලා දන්නේ නැහැ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද කියලා දන්නේ නැහැ. එයා. ඒකට කියන්නේ නප්පජානාති. ඒ කියන්නේ කලේ ඇතුළ හිස්. මේ කලේ පුරවා ගැනීම කියලා කියන්නේ පුද්ගලයා තුළ ඇති වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය. ඒක නෑ. හැබැයි අර ඉරියව් සහ අතිරේක ඉරියව් සම්බන්ධව සිව්පස පරිහරණය, ගිහියෙක් නම් ඇඳුම් පැළඳුම් බෙහෙත් තෙත් ආහාර පාන වාසස්ථාන මේව පරිහරණය කරද්දී එක්තරා විදිහක එයා තුළ සංසුන්කමක් තියෙනවා. තව විදිහකින් කිව්වොත් සීලයකින් උපකාරයක් අරන් තියෙනවා. හැබැයි අර ප්‍රඥාවේ උපකාරය අරගෙන නෑ. සීලයකින් උපකාරය හොඳට අරගෙන තියෙනවා. ප්‍රඥාව විපකාරේ නෑ. ඒක හරියට කලේ කටවහලා තියෙනවා. ඒතුළ කලේ හිස් වගේ කතාවක්. එතකොට ඒ බඳු ස්වභාවයක් නම් තියෙන්නේ කුම්භ. කුම්භූපම සූත්‍රයේ මේක තියෙන්නේ. එතකොට කටවහලා තිබ්බ කියලා ඇතුළ හිස් නම් කටවහපු කලයකින් ලොකු ප්‍රයෝජනයක් නෑ. හැබැයි කටවහලා තියෙන නිසා ඇතුළට රොඩු වැටෙන්නේ නෑ. කවදාහරි වතුර පුරවගන්න යාට පහසුවක් තියෙනවා. නමුත් ඇතුළ වතුර නැතුව කටවහලා තියෙන එක ලොකු ප්‍රයෝජනයක් නෑ. සීලයකින් තල්ලුවක් අරන් තියනවා. ලෝකෝත්තර ප්‍රඥාවෙන් ඇතුළාන්තයේ විමසන හැකියාව නැත්තම් හරියට හිස් වෙච්ච කලයක් කටවහලා තියනවා වගේ. එතකොට තව කලයක් තියනවා කිව්වා වතුර පුරවලා තියනවා කටවහලා නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයාට ප්‍රධාන ඉරියව් හතර පවත්වද්දී අතිරේක ඉරියව් පවත්වද්දී පත්ත චීවර ධාරණං, භික්ෂුවක් නම් පාත්‍ර සිවුරු දරාගෙන ඉන්නකොට ආහාර පාන ටික ගන්නකොට ඒ ඔස්සේ පවතින දියුණු සිහියක් නැහැ. හැබැයි මේ භික්ෂුවට, ඒ ගිහියාට මේ දුක්ඛ සත්‍ය විසෙහි ඥානයක් තියෙනවා.
දුක්ක සමුදේ සත්‍යය විසෙහි ඥානයක් තියනවා. දුක්ක නිරෝධ සත්‍යය විසෙහි ඥානයක් තියනවා. දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය සත්‍ය සම්මාධිට්ටියෙන් පටන් අරගෙන සම්මා සමාධීෙන් කෙලවර කරලා සම්මා ඥානයෙන් කෙලවර කරලා විමුක්තියෙන් අවසාන් කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙන බව යාට ඥානයක් තියෙනවා. ඒක හොඳ මට්ටමක්. හැබැයි වතුර තිබ්බට කලේ කටවහලා නැත්තම් ඕනම වෙලාවක රොඩු වැටෙන්න පුළුවන්. එළියේ මේ කැළඹිලි සහිත තත්ත්වයත් එක්ක ඕනෑම වෙලාවක ඒ කලයට රොඩු වැටෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒකත් එහෙනම් අපිට ලොකු පිළිසරණක් තියෙනවාය කියන කතාව අපිට පිළිගන්න අමාරුයි. හැබැයි ඒක හොඳ මට්ටමක්. වතුර තියෙනවා. හැබැයි අපිරිසුදු වෙන්න ඉඩකඩ තියෙනවා. අපිරිසුදු වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. එහෙම අපිරිසුදු වෙච්ච අයත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිහි පැවිදි අපි හැම කෙනෙක්ම අතර අර චතුරාර්ය සත්‍ය ඥානයේ විතරක් නම් තියෙන්නේ ඉරියව් තියෙද්දී අතිරේක ඉරියව් පවත්වද්දී සිහිය නැත්තම් එයා අනාතයි. එයා අනාතයි. තව විදිහකින් කිව්වොත් මෙයාට ප්‍රඥාවෙන් විමසන හැකියාව තියෙනවා. සීලයකින් තල්ලු අරන්නේ නැහැ. සීලයකින් තල්ලු අරන්නේ මොකද සමහර ලංකාවේ මිනිස්සු අපි කියනවා දැන් අපි නම් හාඳුරුනේ දැන් විදර්ශනාව කරන්නේ අපි මේ කලින් නම් අපි ගොඩාක් වරද්ද ගත්තා. ඇයි මොකද්ද වැරදුනේ කියලා අහනකොට එයා කියනවා ඒ කාලේ හාඳුරුනේ අපි දන් දුන්න එක විතරයි කළේ, බුද්ධ පූජා තියෙන එක විතරයි කළේ, ඊට පස්සේ මේ හාමුදුරුවන්ට මේ ඉදිකිරීම් වලට උදව් කරන එක විතරයි කළේ හාමුදුරනේ. දැන් අපි ඒ ඔක්කොම නතර කරලා අපි මේ විදර්ශනාත්මක දැක්මකින් කොහොමද යථාර්ථයට එකතු වෙන්නේ, කොහොමද ප්‍රඥාවෙන් ලෝකේ කියවන්නේ? මේ කතාව ගැන තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට ලොකු අවධානමක් තියෙන්නේ, ලොකු අවධානයක් තියෙන්නේ කියලා සමහර අය අපිට කියනවා. එතකොට එයත් අසම්පූර්ණයි. ඇයි? අර ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවය කියන එක ඉතා හොඳ දෙයක්. වතුර කලයට පුරව ගත්. හැබැයි කටවහලා නැත්තම් ඕනෑම වෙලාවක ඒකට රොඩු වැටෙන්න පුළුවන්. ඉතාම පිරිසිදු කලයකට ඉතා ස්වල්ප දෙයකින් සම්පූර්ණයෙන් කලයේ අභ්‍යන්තරය අපිරිසුදු වෙලා යන්න ඉඩ කඩක් තියෙනවා. ඒක හරියට වතුර පිරිච්ච කලයක් කටවහලා නැහැ වගේ. තවත් කලයක් තියෙනවා වතුරත් නැහැ කටවහලත් නැහැ. හිස් වෙච්ච කලයක්. ඔය නිකාම බෞද්ධ නාමයෙන් සමහර අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇතුළාන්තයේ තුල ආර්ය සත්‍ය ඔස්සේ දර්ශන ඥානයක් ගොඩනගා ගන්න කොහොමද කියන සාකච්ඡාවක් නැහැ. ඉරියව්වල, අතිරේක ඉරියව්වල, එදිනෙදා පරිහරණය කරන දේවල් තුල සිහිය පවත්වාගෙන ඒවා පදනම් කරගෙන කෙලෙස් හැදෙන්නේ නැති විදිහට ඇතුළාන්තය වෙනස් කර ගැනීම ගැන සාකච්ඡාවකුත් නැහැ. හොද්දටම අනාතයි. ඔය වගේ අය තමයි අද බහුතරයක් ඉන්නේ. ඒ කියන්නේ ඔය මට්ටමේ අය තමයි අපිට ගොඩාක් මුණ ගැහෙන්නේ. ඒතර ඒ මට්ටම කියන්නේ පින්වත්නි බරපතල අවදානමක්. ඒ කියන්නේ බරපතල අනාථකමක් ඒ ශ්‍රාවකයාට තියෙනවා. ඊළඟ කෙනා තමයි පින්වත්නි කලය වතුරත් පිරී ඇත මුව වසා ඇති කලය. ඒ කියන්නේ වතුරක් තියෙනවා කටත් වහලා තියෙනවා. ඒක හරියට ආලෝකිතං විලෝකිතං, ඒ කියන්නේ ඉරියව් පවත්වනකොට, අතිරේක ඉරියව් පවත්වනකොට බොහොම හොඳ සිහියක් තියෙනවා. ඒ වගේම සංඝාට පත්ත චීවර ධාරණං, සංඝාටිය පාත්‍ර සිවුරු ධරණකොට ගිහියෙක් නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් වාසස්ථාන කියන මේ ප්‍රධාන අවශ්‍යතාත් එක්ක ගනුදෙනු කරනකොට ඒවා පදනම් කරගෙන කෙලෙස් හැදෙන්න ඉඩ නැහැ. ඒවා පිළිබඳව සිහිය තියෙනවා. ඒවා පිළිබඳ එක්තරා විදියක දියුණු සිහියක් තියෙනවා. හැබැයි ඒවා පිළිබඳ දියුණු සිහියක් තිබුණට ඒ පුද්ගලයා තුළ ඒවා පිළිබඳ දියුණු සිහියක් තිබුණට ඒ පුද්ගලයා තුළ පින්වත්නි එයාගේ අභ්‍යන්තරය තුළ, එයාගේ ඇතුළාන්තය තුළ අර මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳ ඥානයකුත් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් කරගන්න ඕන දේත් එයා තුළ සම්පූර්ණයි. සිහිය පදනම් කරගෙන එදිනෙදා ගනුදෙනු ඇතුළේ ආයතන හය පදනම් කරගෙන කෙලෙස් වලට ඇතුළට රිංගන්න ඉඩකුත් නැහැ. හොත්තට සිහිය පවත්වාගෙන ඉන්නවා. ඒතර මේ දෙකම ඉතා වැදගත් දෙකක්. ත්‍රයේ දෙකම තියෙනවා නම් අන්න ඊබඳු ශ්‍රාවකෙක් අවබෝධය කරා යනවා. අවබෝධය කරා යාට තව මොකුත් මේකතු කරගන්න ඕනේ නැහැ. ඒ කියන අවබෝධය සම්බන්ධ සාකච්ඡාවට එයාට කිසිම දෙයක් ආයේ කරන්න දෙයක් නැහැ. එයා දක්ෂ කෙනෙක්. එයා දියුණුව කරා යන කෙනෙක්. එයාට දියුණුව කරා යන්න පුළුවන්. කලේ වතුරත් පිරීලා තියෙනවා, හොඳට කටත් වහලා තියෙනවා. බාහිරින් ආයතන හය පදනම් කරගෙන ඇතුළට කෙලෙසේට රිංගන්න ඉඩකුත් නැහැ. ඒ වගේම ඇතුළාන්තය තුළ වදිය පිරීලා තියෙනවා. ඒ කියන්නේ දුක් අයන් දුක්ඛන්ති පජානාති. දුක්ඛ සත්‍ය පිළිබඳව දර්ශන ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදය පිළිබඳ දර්ශන ඥානයක් තියෙනවා. දුක්ඛ නිරෝධය පිළිබඳ දර්ශන ඥානයක් තියෙනවා. නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳ දර්ශන ඥානයක් තියෙනවා. අන්නේ දර්ශන ඥානෙ නැත්තම් පින්වත් අපිට මුකුත්ම කරන්න බෑ. ඒ දර්ශන ඥානෙ නැත්තම් අපිට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට තේරෙනවා
අපි දෙපැත්තකින් ශක්තිමත් වෙන්න ඕනේ. දැන් කලයේ ගත්තාම එක පැත්තකින් තමයි කලයේ අභ්‍යන්තරයේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවෙනි සාධකයේ තමයි කලයේ අභ්‍යන්තරය දිය පුරවාගත් තැනක අභ්‍යන්තරයේ වෙනසෙන් නැති විදිහට හොඳට කටවහලා තියෙන්න ඕනේ. එතකොට කට වසා ඇති වසා නැති ස්වභාවය, දිය පිරී ඇති පිරී නැති ස්වභාවය කියන සාධක දෙක. එතකොට දිය පිරී ඇති පිරී නැති ස්වභාවය තමයි පින්වත්නි අපි ඒකට මේ විදිහට කිව්වත් කමක් නැහැ. දැන් බුද්ධ දේශනාවේ ලස්සන වචන දෙකක් තියෙනවා, සතිය සහ සම්පජානකාරීභාවය. ඒකට අපි කියනවා සති සම්පජානීය කියලා. එතකොට මේ සති සම්පජානීය කියන කාරණා දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කෙලෙස් වලට යන්නේ නැතුව ඇතුළාන්තයේ තෙමලා සුවපත් කරන්නේ සති සම්පජානකාරීභාවය. එතකොට සති සම්පජානකාරීභාවය කියන්නේ සති කියලා කියන්නේ අර උඩින් කටවහලා තියෙන ස්වභාවය, අභ්‍යන්තරේ පුරවා ගන්න ස්වභාවය තමයි සම්පජානකාරීභාවය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දෙක තිබ්බොත් මේ දෙක හදාගෙන නම් ඕගොල්ලෝ ගෙදර වැඩ කරන්නේ, රැකියා ස්ථානේ වැඩ කරන්නේ, ස්වාමිනන්ස නමක් පන්සලේ වැඩ කරන්නේ, මේ කාරණා දෙක තිබ්බොත් එබඳු ශ්‍රාවකෙක් තුළ ස්ථිර පිළිසරණක් හැදෙනවා, ස්ථිර රැකවරණයක් හැදෙනවා. ඒක හරි අභිමානවත් ශ්‍රාවක භාවයක්. ඒ අභිමානවත් ශ්‍රාවක භාවය අද බහුතරයකට නැහැ. ඇයි? බහුතරයක් පිරිසක් උදේ වරුව ගත්තත් උදේ 5 ඉඳලා 9 විතර වෙනකන් කාලය ඇතුළත මහ පුදුම නොසන්සුන්කමකින් ගෙදර කාන්තාව වැඩ කරන්නේ. ඒ නොසන්සුන්කම ඇතුළේ ඔබට මේක සාධාරණීකරණය කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මගේ ලෝකේ මගේ දරුවෝ කියලා ඔගොල්ලන්ගේ ලෝකේ ඇතුළේ ඔගොල්ලන්ගේ දරුවන්ට තැන ලැබුණාට දරුවෝ නිසාවත් නොකැළඹුණු මට්ටමක් හදාගන්න ඔබ තුළ ඥානය තියෙන්න ඕන, සතිය තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, ඉවසීම තියෙන්න ඕන. ඉතින් මේ විදිහට තමා තුළ ගුණධර්ම නැත්තම් එයාට සල්ප නිමිත්තකින් එයාව කලවන්න පුළුවන්. පුංචි දෙයකින් එයාව අවසන්ඩ පුළුවන්. පොඩි දෙයකින් අවසන්ඩ පුළුවන්. එතකොට මේ පොඩි දෙයකින් අවසන්ඩ පුළුවන් මට්ටමේ අය අපි. පුංචි දෙයකින් අවසන්ඩ පුළුවන් මට්ටමේ අය අපි. එතකොට මේ පුංචි දෙයකින් අවසන්ඩ පුළුවන් මට්ටම අපි තියෙන්නේ අපේ ඇතුළාන්තේ පොඩි. ප්‍රඥාවේ සීමාව පොඩි. එතකොට ඒ නිසා අපිට පේන්නේ අවිද්‍යා සහගතවමයි ලෝකේ. ඉතින් අවිද්‍යා සහගතව පේනකොට ලෝකෙට තණ්හා කරන්න පුළුවන් මට්ටමින් යට ලෝකේ අහුවෙන්නේ. ඒ කියන්නේ ලෝකේ තණ්හා කරන්න පුළුවන් මට්ටමින් යට අහුවෙන්නේ. එතකොට තණ්හා කරන්න පුළුවන් මට්ටමින් නම් ලෝකේ අහුවෙන්නේ. ඒ තණ්හා කරන්න පුළුවන් ලෝකේ ඇතුළේ යා බැඳෙනවා කියන එක નિરાයසින් වෙන්නේ. ඒ බැඳිච්ච තැන්වල පින්වත්නි භව සංස්කාර ගොඩ නැගෙනවා කියන එක ඒක નિરાයසින් වෙන්නේ. භව සංස්කාර හැදෙන එක. ඉතින් භව සංස්කාර හැදුනොත් ඒකයි මම කිව්වේ අර තණ්හාවෙන් ඇදහැහෙන ගීතය ඊටාම ගීතවත් දෙයක් විදිහට ඔබට දැන් තේරෙවි. හැබැයි ඒක අනාගත ජරා මරණ දුකේ අඳෝනාවක් කියලා ධර්මී කියන රාමු ඇතුලෙන් බැලුවාම පේන්න පටන් ගන්නවා. කියන්නේ ධර්මී කියන රාමුවෙන් බලනකොට මේ පාවිච්චි කරන ආස්වාදජනක තණ්හාවේ ගීතය අනාගත ජරා මරණ දුකේ අඳෝනාවක් කියලා ඔබට වැටහෙන්න පටන් ගනිවි. හැබැයි ධර්මයක් නැත්තම් පින්වත්නි ඒක කවදාවත් වැටහෙන්නේ නැහැ. ඒක කවදාවත් වැටහෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයාව අනාත වෙලා තියෙන්නේ මේ මානව සම්පත් සහ භෞතික සම්පත් ඉදිරියේ ඇතසාරයෙන් පිළි අරගෙන ඒවට අර්ථයක් දෙන්න යන එක මත. ඕකට මේ ප්‍රකට ගාථාවක් තියෙනවා. හැබැයි ඒක බොහොම ගැඹුරක් තියෙන එකක්. ඒක විශාල ගැඹුරක් තියෙන එකක්. ඒ ගැඹුර මොකද්ද? ඔය ප්‍රසිද්ධ ගාථාවක්. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නප්ති කුතෝ පුත්තං කුතෝ ධනං කියලා ධම්මපදයේ එක්තරා විදියක මේ මානව වර්ගය ඉදිරි ප්‍රශ්නාර්ථයක් ගොඩනගනවා. කුතෝ පුත්තං කුතෝ ධනං කෝ පුත්තු කෝ ධනය කියලා ප්‍රශ්නාර්ථයක් ගොඩනගලා ගාථාව ඉවර වෙන්නේ. මොකද ඒකේ අර්ථය මේ යම් පුද්ගලයෙක් තුළ, ඒ කියන්නේ මේකේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරයි මට කියන්න උවමනාව තියෙන්නේ. ඒ තමයි පින්වත්නි මේ පුත්තා මත්ති ධනම් මත්ති. පුත්තා මත්ති කියන්නේ සන්ධි පදයක්. පුත්තා මේ අත්ති කියන එක. මට පුත්තු ඇත කියන එක. ධනම් මේ අත්ති ධනම් මත්ති කියලා කියන්නේ ඒකයි. මට ධනය ඇත කියන එක. ඒතකොට ධනය කියන්නේ භෞතිකත්වය. පුත්තු කියලා කියන්නේ මානව සාධක. මානව සම්පත් සහ භෞතික සම්පත් පිළිබඳව පුද්ගලයාට ඇතසාරයෙන් පිළිගැනීමක් තියෙනවා අර කෙලෙස් ටික ඇතුලේ තියෙන නිසා. කෙලෙස් ගතිය ඇතුලේ තියෙන නිසා මානව සම්පත් වලටත් එයාට වටිනාකමක් යනවා. පුත්තා මත්ති ධනම් මත්ති. ඒ වගේම භෞතික සම්පත් වලටත් මට මේ මගේ කියන කාරණේ පදනම් කරගෙන හිත තුල ගතියක් පවතිනවා. ඇතුලාන්තය තුල ඒ බඳු ගතියක් පවතිනවා.
එතකොට මෙන්න මේ කාරණා දෙක පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ අන්ධ බාල පෘථග්ජනෙක් හැම වෙලාවකම මට දරුවෝ ඉන්නවා මට භෞතික දේවල් තියෙනවා කියලා පොඩි උද්දාමයකින් පොඩි ආස්වාදයකින් යා ගත කරනවා කාලේ. ඊට පස්සේ බුද්ධ ශාසනයේ ප්‍රශ්න කරන තැන තමයි වාගතුන් වහන්සේ විමසන තැන තමයි අත්තායි අත්තනෝනත්ති. ඒ කියන්නේ ඔයාට ඔයාවත් නැතිකොට මට මාවවත් නැතිකොට. ඒ කියන්නේ මගේ ලෝකේ මගේ වසඟේවත් නැහැ. ඒ කියන්නේ මගේ රූපේ මට ඕන විදිහටවත් තියාගන්න බෑ. ඒ කියන්නේ උදේට හොත්තට නාවපු රූපේ හවස වෙනකොට ගඳ ගහන්න පටන් ගන්නවා. දුර්වල වෙනවා. ඇඳුම් ජරා වෙන්න පටන්. ඒක කවුරු හරි ජරා කළා නෙමෙයි. එළිය ලෝකයේ කෙනෙක් ඇවිල්ලා මාව ජරා කළා නෙමෙයි. ස්වභාවයෙන් මේ එහෙම තත්ත්වයක් තියෙන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තහයි අත්තනෝනත්ති. ඔයාට ඔයාවත් නැතිකොට. ඔයාගේ රූපේ ඔයාගේ වසඟේවත් තියාගන්න බැරිකොට. ඔයාගේ හැඟීම් ඔයාගේ නාම ධර්ම ඔයාගේ වසඟේවත් නැතිකොට. ඒ කියන්නේ ඔබ තුල ඇති වෙන සංඥාව, ඔබ තුල ගොඩනගෙන විතර්කය, ඔබ තුල ගොඩනගෙන චේතනාව, ඔබ තුල ගොඩනගෙන වේදනාව, ඔබ තුල ගොඩනගෙන ස්පර්ශ ඔබට ඕන විදිහට නිබී වෙන්නේ. එහෙනම් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා ඔයගොල්ලන්ගේ හිතේ ඇතුලේ නාම ධර්ම පහළ වීමෙන් තමයි ඔයගොල්ලන්ට ලෝකයේ අත්දැකීමත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ එකතු වෙන තැනවත් ඔයගොල්ලන්ගේ අතේ නෑ. ඔයගොල්ලන්ට ඕන ඕන විදිහට මේ නාම ධර්ම ටික පහළ වෙන්නේ නෑ. ඔයගොල්ලන්ගේ රූපේ කොහොමත් නෑ. ඔයගොල්ලන්ට තේරෙනවනේ. ඒ කියන්නේ කොණ්ඩේවත් තමන්ගේ වසඟේ නෑ. දත් ටික තමන්ගේ වසඟේ නෑ. හැම තමන්ගේ වසඟේ නෑ. එතකොට වසඟේ නැති මට්ටමක් තමයි අපි මේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පාවිච්චි කරන தත්ත්වයේ ඇතුලේ මොකද්ද ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම? සංස්කාර. පෙර සංස්කාර. එතකොට පෙර සංස්කාරවල හැඩය හඳුනා ගන්න බැරි වුණාට පස්සේ සංස්කාරවලට හොඳ ලන්සුවක් තියන්න පුළුවන්. භික්ෂුවක් Taman භුක්ති විඳින පෙර සංස්කාරයක් කියලා දැනගන්න නැති වුණාට පස්සේ භික්ෂුවට පුළුවන් මේ සංස්කාරවලට අර්ථයක් දෙන්න. අර්ථයක් දෙන්න. ඊට පස්සේ සංස්කාරات එක්ක හැප්පිලා ඒ සංස්කාරම පදනම් කරගෙන ආය අලුතෙන් ඕන කෙලෙස් හදන්නත් පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. යම් කෙනෙකුට ජනප්‍රියත්වයක් හම්බ වෙනවා නම් කවුරු හරි කෙනෙක් බොහොම ජනප්‍රිය කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එතකොට දැන් මේ රූපවාහිනී වලින් නිතර පේන ආය චරිතය ඉන්නේ ජනප්‍රියයිනේ. මිනිස්සු හරි ආදරය කරනවනේ. සමහර ගායකයෝ එනකොට වේදිකාව වටේ ගොඩාක් අය එකතු වෙන්නේ ගායකයාගේ සින්දු අහන්නම නෙමෙයි. යා කොහොම කෙනෙක්ද? යා කොහොම අඳින කෙනෙක්ද වගේ ඒ ගායකයාගේ වටේ තියෙන තවත් ගොඩාක් සාධක මිනිස්සු හාරා උස්සලා හොයන්නේ යාගේ ජනප්‍රියත්වයේ පදනම් කරගෙන මිනිසුන්ට ආස්වාදයක් ඉන්න නිසානේ. ඒක හරි ආස්වාදජනක නිසානේ. යම් ඒතර මේ ජනප්‍රිය කෙනෙක් ජනප්‍රිය වෙනකොට ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ යම් කෙනෙක් ජනප්‍රිය වෙනකොට ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ පින්වත්නි ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ එයාගේ ජනප්‍රියත්වය වැඩි වෙනකොට එයා ඒ ජනප්‍රියත්වයේ වෙනුවෙන් ලොකු මුදලක් අය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සමාජයට හිතන්නේ නැති ගාණක් මුදලක් අය කරනවා. එතකොට මේ ජනප්‍රියත්වය වෙනුවෙන් ලොකු මුදලක් අය කිරීම කියන සාධකයේ ගත්තත් පුද්ගලික ජනප්‍රිය වෙන්නේ ඇයි? පුද්ගලික ජනප්‍රිය වෙන්නේ පෙර දානයේ සීලේ කර්ම විපාකයක් හැටියටයි. එන ඔක්කොම ජනප්‍රිය වෙන්න එපා. එහෙම නැහැ නේ. එතකොට යම් කෙනෙක් ජනප්‍රිය වෙන්නේ මම මේ උදාහරණයක් කියන්නේ මේක ඔස්සේ ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ කතාව කියවන්න බලන්න. කෙනෙක් ජනප්‍රිය වෙන්නේ ඒ ජනප්‍රියත්වය කියන එක පෙර දානයේ සීලේ විපාකයක්, පෙර සංස්කාරයන්ගේ විපාකයක්. එතකොට ජනප්‍රියත්වයේ පදනම් කරගෙන මෙයා ඒකට ලොකු මුදලක් නියම කර ගන්නවා නම්, ඒ කියන්නේ යම් කෙනෙක් ගීතයක් ගායනා කරලා රඟපාලා යම් මුදලක් ගන්නවා කියන එක නරක දෙයක් කියන එක නෙමෙයි. අසීමාන්තිකව මේ ජනප්‍රියත්වයේ මිල කරනවා නම්, එයා මිල කරන්නේ පෙර දාන් දීමේ සිල් රැකීමේ විපාකයයි ඒ මිල කරන්නේ. එතකොට යන්න ධර්මයක් තිබ්බනම් එයා මේ මහ පොළොවේ පිට ගන්න පටන් ගන්නවා. මහ පොළොවේ හිට ගන්න පටන් ගන්නවා. එතකොට එයාට තේරෙනවා මේ අස්මානියට එහාට ගිහින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ පැහැදිලි වෙච්ච රහස පේන්න පටන් ගන්න. මොකද්ද මේ වෙලාවේ මම භුක්ති විඳිනේ පෙර සංස්කාරයක්. දන් දීමේ සිල් රැකීමේ විපාකයක් එක්කයි මම මේ හැප්පෙන්නේ. ඒතරේ විපාකයට තමයි මම ලන්සුවක් තිබ්බේ. ඒ කියන්නේ දන් දීමේ සිල් රැකීමේ විපාකයට තමයි මම මේ විපාකේ තමයි මිල කරන්නේ කියන තැනට ආවට පස්සේ එයාට මෙදහත් සිතකින් එයාගේ ජනප්‍රියත්වයත් එක්ක එයාට කාලෙ ගෙවන්න පුළුවන්. ලංකාවේ ගොඩාක් ජනප්‍රියත්වයේ මත අනාථ වෙච්ච අවස්ථා තියෙනවා. භික්ෂුවක් වුණත් අමාරු වැටෙනවා. භික්ෂුවක් වුණත් ඕනෑවට වඩා ජනප්‍රිය වෙනවා කියලා කියන්නේ ඒක නිකන් මාර්යාගේ තොණ්ඩුවක් වගේ එකක්.
එතකොට මේ භික්ෂුව ඒකට ඔරොත්තු දෙන මට්ටමට ධර්මයේ හරහා එයාව කියෙව්වොත් එයාට තේරෙනවා මේ මට යම් කෙනෙක් ප්‍රියයි නම් මගේ බණ අහන්න ප්‍රියයි නම් මාව වැඩම කරගන්න ප්‍රියයි නම් මේ පෙර දන් දීමේ සිල් රැකීමේ විපාකයක් නේද මට මේ විපාක දීලා තියෙන්නේ කියලා විපාකයක් විදිහට දැක්කට පස්සේ මේ භික්ෂුවට පුළුවන් මේ මාර්යාගේ තොණ්ඩුවට අහුවෙන්නේ නැතුව මාර්යාගේ ඇම ගිලින් නැතුව මාළුවේ කෙමනකට රිංගගත්තා වගේ අනාථ වෙන්නේ නැතුව ඒ භික්ෂුවට පුළුවන් මදහත් සිතකින් ඉන්න. ගිහියෙකුටත් ඒක හරි වැදගත්. ඔබගේ සැපේ ඇතුලේ තියෙන පෙර දන් දීමේ සිල් රැකීමේ විපාකේ බව ඔබ අමතක නොකළ යුතුයි. ඒක අමතක කරන්න එපා. ඒතර යම් පුද්ගලයෙක් තුල තමාගේ වසඟේ තමන්වත් නැහැ. ඒතකට එහම් මේ වසඟේ ඇතුලේ තියෙන්නේ කර්මාදී සංස්කාර ධර්මයන්. එතකොට ඒකයි කියන්නේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤේ මට පුත්තු ඇත ධනෙ ඇත කියලා භෞතික සම්පත් සහ මානව සම්පත් වලට විශාල අර්ථයක් යනවා නම් ඒ විශාල අර්ථයක් යන තැනක තියෙන්නේ පින්වත්නි අන්ධ බාල පෘථග්ජනකමක් ඉති බාලෝ විහඤ්ඤති බාල කතියක් ඒක අත්තාහි අත්තනෝනාතෝ තමන්ගේ නාම රූප ධර්ම ටික තමන්ගේ වසඟේවත් නැහැ ඒක ඕගලන්ට නාම ධර්ම ගැන සංවේදීකමක් නැති වුණත් ඕගලගේ රූපේ දිහා බලාගෙන ඉන්නකෝ බිඳි බිඳි ආපු රූපේ පුංචි කාලින්දලා නිරන්තරයෙන් සිතට අණුව බිඳුනා ආහාරයට අණුව බිඳුනා ඍතුවට අණුව බිඳුනා මැසි මදුරුව නිසා බිඳුනා කර්මී නිසා බිඳුනා අවිද්‍යාව නිසා බිඳුනා තණ්හාව නිසා බිඳුනා හැම වෙලාවකම බිඳි බිඳි ආපු රූපේ පරිස්සම් කරන්න ඕගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද හරි උනන්දුයිනේ මේ රූපේ බිඳින එක නවත්ත ගන්න අදත් මේ රූපේ බිඳෙයි කියලා බයට නිමෙයිද වැඩ කරන්න වෙලා තියෙන්නේ ගොඩාක් දේවල් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට බයක් තියෙනවා මේ රූපේ බිඳිලා යයි කියලා. ඒ කියන්නේ හැම වෙලාවකම මේ රූපේ බිඳෙන්න ඉඩකඩ ගොඩාක් තියෙනවා. එතකොට එහෙම රූපයක් නම් පාවිච්චි කරන්නේ ඔබගේ හැඟීම් ටික ඔබේ වසඟේ නැත්තම්. ඒ කියන්නේ ඔබේ හැඟීම් ටික ඔබේ වසඟේ නැත්තම් ඔබට ඕන ඔබ සැප වේදනාවට කැමති එක නාම ධර්මයක්. නමුත් ඔබට දුක් වේදනාව ගලන එක නවතින්නේ නැහැ. ඔබ මනාප සංඥා තියෙන ඒවට කැමති නමුත් අමනාප සංඥා ගලන එක නවතින්නේ නැහැ. ඔබ සමහර කැමති සිතුවිලි තියෙනවා. නමුත් ඒ සිතුවිලිත් එක්කම ඒ මනෝභාවය ඇතුලේ ඔයගොල්ලන්ට පදිංචි වෙලා ඉන්න බෑ. අකමැති සිතුවිලිත් ගලන්න පටන් ගන්නවා. ඒවට අනුව ඔබතු ඔබගේ ඇතුළාන්තයේ පිච්චෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඇතුලේ හුදු නාම ධර්ම ටිකත් ඔයගොල්ලන්ගේ වසඟේ නැහැ. ඒකයි කියන්නේ අත්තාහි අත්තනෝනප්ති. තමන්ට තමන්වගේ තමන්ගේ ලෝකේ තමන්ගේ වසඟේවත් නැත්තම් කුතෝ පුත්තං කුතෝ ධනං මොන භෞතික සාධකයක්ද මොන මානව සාධකයක්ද ඔයගලගේ වසඟේ තියාගන්න පුළුවන් කියන ප්‍රශ්නාර්ථයයි ධර්මයේ ගොඩනගන්නේ. එතකොට අත්ති කියන අර්ථය ඒක ගැඹුරක් තියෙනවා අත්ති පුත්තා මේ අත්ති ධනං මේ අත්ති ඇත කියන අර්ථය ඇත කියන එක දෘෂ්ටිය. ඇත කියන එකට අපි කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. ලෝකේ ඇත කියලා පිළිගන්නා කම සාස්වත දෘෂ්ටිය. ලෝකේ ඇත කියලා පිළිගන්න කම හැමදාමත් ලෝකේ ඇත කියලා පිළිගන්නවා. ඒතර ඇත කියන එකට අපි කියනවා සාස්වත දෘෂ්ටිය කියලා නැත කියන එකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ওই දෙකම අන්ත දෙකක්. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ඇත කියලාත් පිළිගන්න ඕනේ නැහැ නැත කියලා පිළිගන්න ඕනත් නැහැ. ඒ කාලේ ඇත කියලා පිළිගත් අයට අපි කිව්වේ අත කියලා මතානුයෝගීන් කියලා ශ්‍රමණ සම්ප්‍රදාය. නැත කියලා පිළිගත් අයට අපි කිව්වේ කාමසුකල්ලිකානුයෝගී අනුගමනය කළා ප්‍රතිපදාවක් විදියට ඒගොල්ලෝ කිව්වා බ්‍රාහ්මණ සම්ප්‍රදාය. මේ බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධව තමයි ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ. ශ්‍රමණ සම්ප්‍රදාය ඇතුලේ තමයි භාගතුන් වහන්සේත් එකතු වෙන්නේ. හැබැයි මේ ශ්‍රමණ සම්ප්‍රදායෙන් ඇත කියන අර්ථයට අර්ථයක් එකතු කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නව කියවීමක් හොයාගත්තා. මොකද්ද? පටිච්ච සමුප්පන්නතාවය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇත හෝ නැත කියන අන්ත දෙකටම නොයා යුතුයි. ඒ ඇත හෝ නැත කියන අන්ත දෙකටම යන්නේ නැතුව යා මැදින් හිට ගන්න ඕන. එතකොට මැදින් හිට ගන්නවා කියන එක අපි කියනවා මජ්ක්‍ධිමා දේශනා කියලා. මොකද මජ්ක්‍ධිමා දේශනාව හේතුවයි ඵලයයි විමසන කම. හේතු නිසා හට ගන්න ඵල ධර්ම තියෙනවා. හේතු වෙනස් වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන දාර්ශනික ඥානයේ ඔස්සේ ආයතන ටික ස්කන්ධ ටික පාවිච්චි කරන මට්ටම. පුත්තා මේ අත්ති පුත්තු ඇත කියලා සාරයෙන් පිළිගත්තොත් ධනම් මේ අත්ති කියලා භෞතික සම්පත්තික ඇත සාරයෙන් පිළිගත්තොත් කියන්නේ මානව සම්පත්තිකත් ඇත සාරයෙන් පිළිගන්නවා භෞතික සම්පත්තිකත් ඇත සාරයෙන් පිළිගන්නවා මානව සම්පත් සහ භෞතික සම්පත්තික ඇත සාරයෙන් පිළිගත් තැනක ඇත කියන පදනම මත පදනම ඇතුලේදී ඕක පිළිගත්තොත් එයා ඉන්නේ පින්වත්නි සාස්වත දෘෂ්ටි ඇතුලේ සාස්වත දෘෂ්ටි ඇතුලේ
ඒ ඇත කියලා පිළිගත්තත් නැත කියලා පිළිගත්තත් ඇත කියන කාරණය ඇතුළේ තියෙන උපදිය. එකනේ ඕගොල්ලෝ ලෝකය ඇත කියලා පිළිගත්තොත්, එකනේ භෞතික සාක්ෂි සහ මානවීය සාක්ෂි ටික ඇතසාරියෙන් පිළිගත්තොත් එතන කාම උපදිය වැඩෙනවා. කැමැත්ත පදනම් කරගෙන ඇතසාරියෙන් පිළිගැනීමක් තියෙන්නේ. කිලේස උපදිය. ඒ ඇත කියන කාරණේ පදනම් කරගෙනම ඇතුළේ කිලෙස් වැඩෙන්න පටන් ගන්නවා. අභිසංකාර උපදිය. ඒ ඇත කියලා පිළිගගෙන නවතින්න ඕගොල්ලෝ ලෑස්ති නෑ. පුත්තා මේ යති පුත්තු ඇත කියලා පිළිගත්තොත් පුත්තු රකින්න උගන්නන්න වෙනවා, කවන්න වෙනවා, පොවන්න වෙනවා, අන්දන්න වෙනවා, ඉස්කෝලේ යවන්න වෙනවා, ගොඩාක් වැඩ කරන්න වෙනවා. ඒක දැන් කරන්න වෙලානේ අපිට තියෙන්නේ. එතකොට මේ කරන්න වෙච්ච එක නවත්තන්න ඕනේ. එහෙනම් පාසල් යවන එක අපි නවත්තමු, උගන්නන එක නවත්තමු, කවණ පොවන එක නවත්තමු කියන එකක් නෙමෙයි මේ කියන්නේ. හේතුඵල දහම ඔස්සේ විමසන හැකියාව තියාගන්න. මේ ගැට ගැහිච්ච ගැට ටික ඉතහා පරිස්සමෙන් අපි ලිහන්න ඕනේ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන අලුතෙන් ගතියක් හදාගෙන, කෙලස් ගතිය හදාගෙන අලුතෙන් ගැට ගහන්න නැතුව ඉන්න වග බලා ගන්න ඕනේ. නමුත් ලංකාවේ බහුතරයක් අලුත් ගැට හදමින් ඉන්නවා. ඒ ගැට ලියාගන්න බැරි තැනක අතිරේක වශයෙන් යා තවත් ගැට ගසමින් ඉන්නවා. තවත් අතිරේකව ගැට ගසමින් ඉන්නවා. එතකොට පුත්තා මේ අත්ති ධනම් මේ අත්ති පුත්තු ඇත ධනේ ඇත කියලා භෞතික සම්පත්තිකත් ඇතසාරයෙන් පිළිගත්තොත්, ඒ වගේම මානවීය සාධක ටිකත් ඇතසාරයෙන් පිළිගත්තොත් ඇත කියන අන්තයේ ඇතුලේ නම් යා ඉන්නේ. එතකොට කාමෝපදී කාමයන් ස්ථිරසාරයෙන් පිළිගත්තා වෙනවා. කිලේස උපදී කිලෙස් ටික ස්ථිරසාරයෙන් පිළිගත්තා වෙනවා. මොකද අර ඇතසාරයෙන් පිළිගත්තේ ව පදනම් කරගෙන කිලෙස් වැඩෙන්න පටන් ගන්නවා. අභිසංකාර උපදී ඇත කියලා පිළිගත්තේ ව තියනවා කියලා නම් එළිය ලෝකේ පේන්නේ. මගේ දරුවා ඉන්නවම කියලා නම් ඔබේ ඇතුළාන්තයේ තුල එළිය ලෝකේ හඳුනාගෙන තියෙන්නේ. ඒ ඉන්න දරුවා වෙනුවෙන් ඕගොල්ලන්ට ගොඩාක් වැඩ කරන්න වෙනවා. අபிසංකාර උපදිය කියලා එකට අපි කියනවා. ඊට පස්සේ අபிසංකාර උපදියම පදනම් කරගෙන අර ස්කන්ධ ටික ඇතසාරයෙන් පිළිගන්නවා. දරුවා දකින මට්ටම තුල තමා තුල චක්කු විඥානයේ පහළ වෙනවා. විඥාන ස්කන්ධයක් පහළ වෙනවා. සංඥා ගලන්න පටන් ගන්නවා. සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. දරුවා කියන සංඥාව. ඒ නිසා මගේ දරුවා කියන අදහස නිසා සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. මගේ දරුවා පදනම් කරගෙන රාගය ඇසුරු කරගෙන සිතුවිලි ගලන්න පටන් ගන්නවා. සංඛාර ස්කන්ධයක් පහළ වෙනවා. මේ විදිහට ස්කන්ධ ටිකක් පහළ වෙන ස්කන්ධ ටිකත් ඇතසාරයෙන් පිළිගන්නවා. බලන්න මේ ඇතසාරයෙන් පිළිගත්ත නිසා අපිට කාමයන්ද, කෙලෙස්යන්ද, අபிසංකාරයන්ද, ස්කන්ධයන්ද ඇතසාරයෙන් පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ භෞතික සම්පත් සහ මානව සම්පත්වල ඇත කියන සාරයෙන් අන්තගාමී වටිනාකමක් දෙනවා නම් ඒ ශ්‍රාවකයාට කවදාවත් අවබෝධය කර යන්න බෑ. කවදාවත් බෑ. එයා ඒ ඇතසාරයෙන් පිළිගැනීමත් නැතසාරයෙන් පිළිගැනීමත් කියන මේ අන්ත දෙකම අයින් කරලා මැදින් හිට ගන්න ඕන. මොකද්ද මැද කියන්නේ? එතකොට බුදුදහම යෝජනා කරන මැදිය මොකද්ද? ඒ බුදුදහම යෝජනා කරන මැද තමයි ඇත නැත කියන දෙකටම යන්නේ නැතුව මැදින් හිට ගන්නව. මොකද්ද? පටිච්ච සමුප්පන්න භාවය පිළිගන්නව. හේතුඵලතාවය පිළිගන්න පටන් ගන්නව. හේතුන් නිසා ගොඩනැගෙන ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන හේතු හේතුඵල වශයෙන් හඳුනා ගන්නව. කර්ම කර්ම ඵල වශයෙන් හඳුනා ගන්නව. ඒතර හේතුඵල වශයෙන් පේනකොට ඇතසාරින් හෝ නැතසාරින් පිළිගන්න කම අයින් වෙලා යනවා. දැන් පහන පත්තු වෙනවා නම් පහන පත්තු වෙන්නේ තෙලුත් වැටියක් tireයක් නිසා. ඒතරයි පහනක් දැල්වෙන්නේ. තෙලුත් වැටියක් tireයක් නිසා පහනක් දැල්වෙනවා නම් තෙලුයි tireයයි නිසා නම් පහන දැල්වෙන්නේ. එතකොට මේ පහන දැල්විච්ච පහන නිවිලා යනවා නම් පහන නිවුනහම පහන කොහෙද ගියේ කියන එක සාධාරණ නෑ. මොකද පහන දැල්ලට උනේ කියන එක පහන් දැල්ල තියෙනවද නැද්ද කියලා අහන එක වැදගත් නෑ. පහන් දැල්ල තියෙනවා කියලා අපිට පෙන්වන්න බෑ. පහන් දැල්ල නැත්නම් මොකද්ද උනේ කියලා අහනකොට අපිට ඒක පෙන්වන්න බෑ. කෝ පහන් දැල්ල කියලා අහනකොට ඒකට උත්තර දෙන එක සාධාරණ උත්තරයක් නෙමෙයි. එහෙනම් මොකද්ද සාධාරණ දේ? තෙලුත් tireයත් නිසා පහන දැල්ුණා. තෙල් ඉවර වීම නිසා පහන් දැල්ල නිවි ගියා. ඒතර පහන දැල්වීමට හේතුව මොකද්ද? tireය සහ තෙල් ටික. තෙල් tireය ඉවර වෙනකොට පහන නිවිලා යනවා. පහන නිවිල යනවා. අන්න ඒ වගේ හේතුවකින් හටගත්ත ඵල ධර්ම තියෙනවා. ඒ ඵලයේ පදනම් කරගෙන ඇත නැත කියලා හැප්පෙන්න යන්න ඕනේ නැහැ. එතකොට මොකද්ද උනේ කියලා ගැඹුරින් විමසනකොට පටිච්ච සමුප්පන්නව ලෝකේ ගැට ගැසී ඇති බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. ධර්මයේ ඇතුලේ විමසන කෙනෙක් නම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් භුක්ති විඳිනවා. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා.
ඵලය නිරුද්ධ වෙලා යනවා. වර්තමානයේ අත්දැකීම ඇතුලේ අපිට මේ කතාව, මේ සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඔබ තුල අරුබුදයක් නැහැ. පුත්තා මත්ති පුත්තු පුත්තු ඇත ධනම් මත්ති ධනය ඇත කියලා පිළිගත්තාම ඇතසාරයෙන් පිළිගත්ත ලෝකය ස්ථාවරත්වයක් නැහැ. තමන්ගේ වසඟේ නෑ. ඇයි වසඟේ නැත්තේ? අත්තායි අත්ත නෝන. ඔයා ඔයාගේ වසඟේත් නැතිකොට ඔයාගේ දරුවා ඔයාගේ වසඟේ තියාගන්නේ කොහොමද? එතකොට ඔයාට ඔයාවත් ඔයාගේ වසඟේ නැතිකොට අත්තායි අත්ත නෝනක්ති ඔයාව ඔයාගේ වසඟේත් නැත්තම් ඔයාගේ ඔයාට ඔයාව වසඟේ තියාගන්නත් බැරි නම් මට මාව වසඟේ තියාගන්නත් බැරි නම් මං කොහොමද දරුවෙක් මගේ වසඟේ තියාගන්නේ? ඒක කරන්න බැරි වෙච්ච නිසා තමයි සමහරට එකම දරුවා අම්මට කලින් මිය යන්නේ. එහෙම වෙච්ච සංසිද්ධි පදනම් කරගෙන ධර්මයට ආපු විශාල පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. ඒගොල්ලෝ ධර්මයට ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, අර අහිමි වීමට. ඒ කියන්නේ S2 වගේ තමයි දරුවා රකින්නේ, එකම දරුවා. S2 වගේ දරුවා රැකගෙන අම්මට ඉස්සෙල්ලා දරුවා මේ ලෝකේ අත්හැරලා දාලා යනවා නම් පින්වත්නි, මොකද්ද ඒ දරුවා ඇතසාරයෙන් පිළිගත්තකේ ලැබිච්ච ප්‍රතිලාභය? දුක විතරයි. හැබැයි අර ඇතසාරයෙන් පිළිගන්නේ නැතුව බුදුදහම පෙන්වන ප්‍රධාන කේන්ද්‍රීය කතාව මොකද්ද? පටිච්ච සමුප්පන්නතාවය. හේතුඵල වශයෙන් අත්දකින සියලු අත්දැකීම් ටික විමසන්න පටන් ගන්නවා. ආයතන හයේ සියලු අත්දැකීම් ටික හේතුඵල දහම ඔස්සේ ලිහන්න පටන් ගන්නවා. ඒ හේතුඵල දහම ඔස්සේ යම් කෙනෙකුට ඒක ලිහන්න පුළුවන් නම් එයාට දරුවා නිසා දුක ගලන්නේ නැහැ. ඒ කියන්නේ අර මානව සම්පත්තික පදනම් කරගෙන දුක ගලන්නේ නැහැ. භෞතික සම්පත්තික පදනම් කරගෙන දුක ගලන්නේ නැහැ. එදාට තමයි යා කඳුළු පියදාගත්ත දවස. බුදුදහම ඔබව අඬවන එකක් නෙමෙයි. දැන් මේ කාලේ සමහර දේශනා තියෙනවා, ඒ කියන්නේ මේ දේශනාව ආමන්ත්‍රණය කරන්නේම මිනිසුන්ගේ සංවේදීකමට. ඒ කියන්නේ මිනිසුන් අඬවන්න. ඒතර බුදුදහම එහෙම එකක් නෙමෙයි. මිනිසු අඬවන එකක් හෝ හිනා වෙන එකක් නෙමෙයි බුදුදහම. ඕගොල්ලන්ට හිනා වෙන්න ඕන වගේ එකක් තියෙනවා නම් හිනා වෙන්න නම් ධර්මය අහන්න එපා. ඒ කියන්නේ සල්ප ආස්වාදයක් ලබන්න ඕන නම් ඔය YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඒව බලලා පොඩි ආස්වාදයක් ලබන්න පුළුවන්. ධර්මය අහන්න එපා ලාමක ආස්වාදයක් වෙනුවෙන්. ධර්මය අහන්න අවබෝධය වෙනුවෙන්. අවබෝධය. ඒ කියන්නේ මාව නිවාගන්නේ කොහොමද කියන තැනකින් ධර්මය අහන්න. ඒ කියන්නේ ලෝකෙම අවුලුවන්න ලෑස්ති. නමුත් මේ ලෝකෙ එක්කෙනෙක්වත් ලෑස්ති නෑ නිවන්න. නිවනවනම් නිවෙන්න තියෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මය ඇතුලේ විතරයි. වෙන නිවෙන්න ක්‍රමයක් නැහැ. එතකොට අර පුත්තා මත්ති ධනම් මත්ති මට පුත්තු ඇත ධනෙ ඇත කියලා පිළිගන්නා කම තිබ්බොත් ඇතසාරයෙන් පිළිගත්ත තැනක කෙලෙස් ගතිය ඇතුලේ නිර්මාණය වෙනවා. කෙලෙස් ගතිය ඇතුලේ හැදෙන්න පටන් ගන්නවා. එතකොට මේ කෙලෙස් ගතිය හැදුනොත් මේ කෙලෙස් ගතිය එක්ක ගනුදෙනු කරද්දී පොඩි ආස්වාදයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ කෙලෙස් ගතිය එක්ක ලැබෙන ආස්වාදයේ ප්‍රතිලාභය තමයි අනාගත ජරා මරණ දුකේ බරපතල අඳෝනාව. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ අඳෝනාවත් එක්ක ඔබට ගනුදෙනු කරන්නම වෙනවා. එතකොට ඒ අඳෝනාවට යන්නේ නැතුව ඔබ සංසුන් කරලා සැබෑ නිර්ආමිස ගීතයත් එක්ක එකතු කරන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හරය. එතකොට මේ හරය ඇතුලේ අර ඇතසාරෙන් දරු මානව සම්පත් සහ භෞතික සම්පත් ටික පිළිගන්නේ නැත්තම් අර පුත්තාමත්ති ධනම්මත්ති කියන කාරණේ ඇතුලේ පුත්තු ඇතසාරෙන් පිළිගන්නේ නැතුව පුතාව හේතුඵල ධම ඇතුලේ අම්මට ලිහන්න පුළුවන් නම් ධනම්මත්ති කියලා භෞතික සම්පත්තික ලැබෙනකොට ඒ භෞතික සම්පත්තික පෙර සංස්කාරයන්ගේ ප්‍රතිල පෙර දන් දීමේ සිල් රැකීමේ විපාකයක් මම මේ පාවිච්චි කරන්නේ භුක්ති විඳින්නේ කියලා ඔබට ඔබගේ නිවස දකින්න පුළුවන් නම් ඔබට ඔබගේ බත් පිඟාන දකින්න පුළුවන් නම් ඔබට අද හම්බුණු ආහාර ටික දකින්න පුළුවන් නම් ඒ පුළුවන්කම ඇතුලේ තියෙන්නේ හේතුඵලවාදීව ප්‍රසස්ත ශ්‍රාවකයෙකුගේ චින්තන ධාරාවයි. ඒ චින්තන ධාරාව ඇතුලේ අර භෞතික සම්පත්වල මානව සම්පත්වල හෙළවීමක් ඇති වෙනකොට එයාගේ ඇතුළාන්තය හෙළවෙන්නේ නැහැ, ප්‍රකම්පණී වෙන්නේ නැහැ. ඔකට මම ලස්සන දෙයක් කියන්නම්. ඒ කියන්නේ බුද්ධ කාලයේ හිටියා පින්වත්නි බන්දුල මල්ලිකා කියලා බොහොම ප්‍රසිද්ධ කාන්තාව සෝතාපන්න කෙනෙක්. එතන මේ බන්දුල මල්ලිකා කියන කාන්තාව බොහොම දක්ෂ කෙනෙක්, හරි ඥානවන්තයි. එතන යාට කාලයක් දරුවෝ හිටියේ නැහැ. කාලයක් දරුවෝ හිටියේ නැහැ. ඉතින් කාලාන්තරයක් යට දරුවෝ නැහැ. එයා මොකද කළේ? දරුවෝ නැතිකමටම මේ කාන්තාව බැලුවා. මේ හරිම හිත වේදනාවකින් එයා හිටියා. ඉතින් නමුත් දරුවෝ නැහැ කියලා ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් දරුවෝ නැත්තම් මම මොනවා කරන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට එයාගේ මහත්ය තමයි බන්දුල මල්ල කියන සෙන්පතිය. ප්‍රධාන පෙළේ සෙන්පතියෙක්.
දක්ෂ සෙන්පතියෙක්. එතකොට බන්දුලමල්ල සෙන්පතියා දවසක් මේ බන්දුලමල්ලිකාට කතා කරලා කිව්වා, මට මේක අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා, මං කැමති මගේ දරුවෙක් දකින්න. එතකොට මට මං ආසයි මගේ දරුවෙක්ව දකින්න. ඉතින් ඒකට අපි මොකද කරන්නේ? එතකොට හරි බන්දුලමල්ලිකා කිව්වා, හරි ඔයා කැමති දෙයක් කරන්න. ඔයා කියන එකෙන් මට තේරෙනවා ඔයා තව විවාහයකට යන්න ඕන කියන එක. මම මං ගැන බලා ගන්නම්. ඔයාගේ සතුට වෙනුවෙන් දරුවෙක් දකින්න ඕන නම් ඔයා ඒ කටයුත්තට එකතු වෙන්න කියලා කිව්වා. බලන්නේ සංසුන්කම. එහෙම කියලා එයා එදා ඒ පහුවෙනිදා මාලිගාව අතහැරලා යනකොට එයා කල්පනා කළා, ඒ කවදාවත් සෑහෙන කාලෙකින් බුදුරජාණන්සේ දැක ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා යන්න ඕන කියලා හිතන් ජී ආරාමයට ගියා. ආරාමයට ගිහින් ඇයි කියලා බුදුරජාණන්සේ විමසා ඉනකොට යමී විස්තර කිව්වා. එතකොට බුදුරජාණන්සේ වදාලා, බන්දුල මල්ලිකා ඔයා යන්න එපා ඔයාගේ අම්මගේ ගෙදර. ඔයා යන්න ඔයාගේ ගෙදරට. ඒ කියන්නේ ආයෙත් හැරිලා යන්නකෝ ගෙදරට. එතකොට ඒ වෙලාවේ බන්දුල මල්ලිකා අහන්නේ ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හේතු සහිතවමයි මේ කාරණේ කියන්නේ කියලා එයාට අවිච්ඡින්න විශ්වාසයක් තිබුණා. නොබිඳෙන විශ්වාසයක් තිබුණා. එයා ගෙදර යනකොට බන්දුල මල්ල ඇහුවා, මොකද්ද ඔයා ආයේ ආවේ කියලා. එතකොට බන්දුල මල්ලිකා කිව්වා, මට බුදුරජාණන්සේ ආයේ හැරිලා එන්නකෝ යන්න එපා කිව්වා. එතකොට බන්දුල මල්ල අහන්නෙත් නෑ ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ කියලා. මොකද මේගොල්ලන්ට තිබ්බා හොඳ ශ්‍රද්ධාව. බුදුරජාණන්සේව අවබෝධයෙන් අදහාගත්ත කමක් තිබුණා. ඒ නිසා බුද්ධ වචනේ ගැන මේගොල්ලන්ට තිබුණා මහා පුදුම විශ්වාසයක්. අද ලංකාවේ බෞද්ධයෝ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ වචනේ විශ්වාස නෑ. කියන බුදුරජාණන්සේගේ බුද්ධ වචනය විශ්වාසනය ගොඩක් දෙන සමහර අයට. ඉතින් මෙහෙම කාලයක් යනකොට මේගොල්ලෝ දරුවෝ හම්බ වුණා. එතකොට කාලාන්තරයකින් දරුවෝ ලැබුණාම මේ දරුවා තුළ සාමාන්‍ය අම්මා කෙනෙකුට වඩා වටිනාකමක් තියෙනවා. ඉතින් හැමෝටම අම්මලාට දරුවෝ වටිනවා තමයි. හැබැයි සාමාන්‍ය දරුවෙකුටත් වඩා මේ දරුවන්ගේ අගයක් වටිනාකමක් තේරෙනවා. මොකද අවුරුදු අදත් ඉන්නවා අවුරුදු 10 12කට පස්සේ දරුවෝ හම්බෙන අම්මලා. ඊට පස්සේ ඉතින් වෙනදට වඩා වටිනාකමක් තියෙනවා. ඉතින් කාලයක් යනකොට දැන් දරුවෝ කීප දෙනෙක් ලැබුණා. දවසක් ඇයි දානි බෙදනවා සාරිපුත්තයන් වහන්සේමත් දානෙට වැඩම කරලා. එතකොට එක අශ්‍රීගි පිටේ ආපු මිනිස්සෙක් එක්තරා පත්‍රිකාවක්, අපි හිතමු නිකන් තුඩු කෑල්ලක් වගේ එකක්, ඒක මේ කාන්තාවට දීලා යන්න ගියා. එතකොට ඇය දානි බෙද බෙදින්න අතර මේක දිගහැරලා බැලුවා. බල්ල එහෙම ඉනේ ගහගෙන එයා දානි බෙදුවා. දානි බෙදාගෙන යනකොට පිටිපස්සේ දාසියක්ගේ අතින් ගෙදර දානි භාජනයක් බිඳුණා. එතකොට දානි භාජනයක් බින්දෙනකොට ඒක වැටලා බින්දුණා. බින්දෙනකොට ඇය හැරිලා බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, බඳුල මල්ලිකා ඕවා ගණන් ගන්න එපා. ඉතින් ලෝකෙ කොහොමත් ලුජ්ජති පලුජ්ජති, ඒ කියන්නේ තැලෙන පොඩි වෙන සිදුරු වෙන පළුදු වෙන ලෝකයක් ඇතුලේ අපි ඉන්නේ. එතකොට මේ කැඩෙන බින්දෙන ලෝකයක් ඇතුලේ ඉන්නේ. ඉතින් ওই භාජනේ කැඩිච්ච එක ගැන ඔබ ඕක ගැන ඇත්තට හිතන්න ඕනේ නැහැ කියලා වදාලා. එතකොට ඇය හොඳ හිනාවක් පාලා ඇයිගේ ඉනේ තිබ්බ තුඩු කෑල්ල සාරිපුත්තයන් වහන්සේට පෙන්නුවා. එතකොට ඒ කොළේ තියනවා ඇයිගේ ස්වාමියා සමග දරුවන් ටික ඝාතනය කොට ගිහින් තියෙන බව. මොකද මේ සෙන්පතියෙක්නේ. එතකොට යාට විරුද්ධ පිරිසක් විසින් දරුවන් ටික සහ බන්දුල මල සෙන්පතිය ඝාතනය කරලා ගිහින් කියලා. නමුත් ඇයි දානි බෙදනවා. එතකොට දමන්ගේ ස්වාමියා සහ දරුවෝ ටික මරලා දාලා ගියපු වෙලාවකත් දානි බෙදන්න පුළුවන් මට්ටමේ උපසමයක් හදලා දුන්නේ ඇය තුළ හේතුඵල වශයෙන් විමසන හැකියාව. අර පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කියලා, අර මට පුත්තු ඉන්නවා දරුවෝ ඉන්නවා කියලා අන්දබාල පෘථග්ජනීගේ චින්තන රටාව බන්දුල මල්ලිකාව තුළ තිබෙන්නේ නැහැ. අර ඇතසාරයෙන් පිළි අරගෙන කාමෝපදීය, කෙලෙස් උපදී, අபிසංකාර උපදී, කන්ද උපදී කියන උපදී සහගත භාවයක් එයා තුළ පිළිගත්තේ නැහැ. මොකද ඇතසාරයෙන් ලෝකය පිළි අරගෙන ඉන්න තාක්කල් උපදීයට තල්ලුවක් හම්බ වෙනවා. හැමදාමත් ලෝකය ඇතසාරයෙන් පිළි අරගෙන ඉන්න තාක්කල් අර උපදියට තල්ලුව හම්බ වෙනවා හැම වෙලාවකම. ඒතර යාට එහෙම ඇතසාරයෙන් පිළිගැනීමක් තිබෙන්නේ නැති නිසා ස්ථිරසාරයෙන් පිළිගැනීමක් අර ඇතසා පුත්තා මේ අත්ති, මට පුත්තු ඇත, ධනම් මේ අත්ති කියලා අර අන්දබාල පෘථග්ජනීගේ චින්තන රටාව තිබෙන්නේ නැති නිසා ඒ චින්තන රටාව මැදින් මජ්ක්‍ධිමා දේශනාව නම් වූ පටිච්ච සමුප්පන්නව අතීත අවිද්‍යා සහගත තණ්හා සහගතව කර්ම සහගතව කරගත්ත සංස්කාර ගතවීමක් ඇතුළේ සංකාර පිඩක් මමත් මගේ දරුවත් සංස්කාර පිඩක්, එයාගේ සංස්කාරවලට මට අභියෝග කරන්න බෑ මොකද මගේ සංස්කාර ටිකත් මගේ වසඟේ නෑ කියන පටිච්ච සමුප්පන්න හැකියාව ඒ කාන්තාව ඇතුලේ තිබ්බ නිසා එයාට තුඩු කෑල්ල ඉනේ ගහගෙන දානි බෙදන්න පුළුවන්කම තිබුණේ එයාගේ අසංවේදීකමකට නෙමෙයි,
එයා තුළ ඇතිවෙච්ච අවබෝධය. අසංවේදිකමකට නෙමෙයි, එයා තුළ ඇතිවෙච්ච අවබෝධය. එතකොට මේ අවබෝධය කියන කාරණය කියන්නේ අර කලේ පිරිච්චකම, අර ඉස්සල්ලා කියාපු කලේ පිරිච්චකම. එතකොට මේ අවබෝධය ඇතුලේ පුද්ගලයා අවබෝධය තුළම සංසුන් කරලා අමා නිවන දක්වාම හසුරුවන මට්ටම තමයි කලේ වසා ඇති මට්ටම. ඒ කියන්නේ ඉරියව් හතර සහ අතිරේක ඉරියව් පවත්වද්දී සංඝාටි පත්ත චීවර ධාරණං සංඝාටිය පාත්‍ර සිවුරු භික්ෂුවක් නම් දරද්දී, ගිහියෙක් නම් ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් වාසස්ථාන කෑම බීම ටික පාවිච්චි කරද්දී, ඒ පාවිච්චි කිරීම ඇතුලේ, ඒ පාවිච්චි කිරීම ඇතුලේ ඒ මොහොතේම සතිමත් භාවය සහ වතුර පුරවා ගැනීම නමුත් සම්පජානකාරී භාවය කියන දෙක තිබ්බොත්, ඒ කාරණා දෙක විතරක් තියෙන තැනක තමයි අර පටිච්ච සමුප්පන්න හැකියාව මතු වෙන්නේ. එතන මේ ඇතුලේ දියපිරීම නම් වූ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ප්‍රඥාවේ අධ්‍යක්ීම් ටික සම්පජානකාරී භාවයට අදාළ කාරණය නැති තැනක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුට කිසිදු පිළිසරණක් තියේවි කියලා අපිට හිතන්න අමාරුයි. කිසිදු පිළිසරණක් නැහැ. එතකොට මේ පිළිසරණ ඇතුලේ, ඒ කියන්නේ මේකේ සාධක දෙක, දිය පිරීම සහ මුඛය වසා තැබීම කියන සාක්ෂි දෙක මේ දේශනාවේ තියෙනවා. එතකොට දිය පිරීම කියන්නේ අර්ථයේ ඇතුලේ පින්වත්නි අභ්‍යන්තර ආයතන හය තුළ ඇතිවෙන සංසුන්කමත්, මුඛය වසා ඇති ස්වභාවය, ඒ කියන්නේ කලේ කට වහලා තියෙන මට්ටමේදී බාහිර ආයතන ටික ඔස්සේ විසිරෙන්නේ නැති මට්ටමත් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් එතන තියෙන්නේ උපසම සහගත භාවයක්. ඒ වගේම අර කලයේ අභ්‍යන්තරයේ දිය පිරුණු මට්ටම කියන එක ඇතුලේ අපට අත්දකින්න පුළුවන් නම් සත්වයාගේ විසුද්ධිය මුඛයේ විවෘත වෙන තැනක, මුඛයේ විවෘත වෙච්ච තැනක අපිට දකින්න පුළුවන් නම් සත්වයා හැම වෙලාවකම ආයතන හය ඔස්සේ කිලිටි වෙන්නේ නැති මට්ටමට කටවහලා තියෙන්න ඕන කියන මට්ටම දැක ගන්න පුළුවන් වුණොත් එතන තියෙනවා අමා නිවන සම්බන්ධ ලස්සන චිත්‍රයක්. අමා නිවන සම්බන්ධ බොහොම ලස්සන කතාවක් එතන තියෙනවා. ලස්සන කතාවක් එතන තියෙනවා. එතකොට දැන් කලේ පිරිච් ඇතුලේ, ඇතුලාන්තයේ කලේ පිරිලා තියෙන එක ඇතුලේ අතීත සංස්කාර ටික නම් වූ ඇසකනනාසේ දිවකය මනස තුල අධ්‍යක්ීම් ටික අපිට දකින්න පුළුවන් නම් කලේ විවෘත භාවය කියන එක ඇතුලේ සිතින් කයෙන් වචනෙන් ගොඩනගෙන අනාගත කර්ම, එහෙමත් නැත්නම් අනාගතයේට භව සංස්කාර ගොඩනගෙන මට්ටම දකින්න පුළුවන් නම් සංස්කාර ගොඩනගන්න නැතුව උපසමයේ දක්මා එකතු වීම පිණිස මේ කලයක් ඇතුලේ පැහැදිලි වෙන උපමාව ඇතුලේ අමා නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාවක් හොයාගන්න පුළුවන්. ඒ වගේම කලයේ අභ්‍යන්තරය කියන එක ඇතුලේ අපිට පුළුවන් නම් අවිද්‍යාව දකින්න, මුඛයේ වසාන ඇති ස්වභාවය ඇතුලේ අපිට පුළුවන් නම් භව සංස්කාර ටික දකින්න, ඒ කියන්නේ අවිද්‍යාව සහ භව සංස්කාර ටික අපිට මේකේ දකින්න පුළුවන් නම් ඒ දැක්ම ඇතුලේ තියෙනවා පින්වත්නි. ඒ කියන්නේ අවිද්‍යාව තමයි කලයේ ඇතුළ හිස් භාවය, මුඛයේ වසා නැති ස්වභාවය තමයි භව සංස්කාර වර්තමානයේ ගොඩනගෙන ගන්න මට්ටම. ඒ කියන්නේ මේ වෙලාවේ ඇසකනනාසයේ දිවකය මනස උපදිනකොට ඉපදිච්ච ඇසකනනාසයේ දිවකය මනස පදනම් කරගෙන ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින ලෝකය ස්ථිරසාරයෙන්, ඇතසාරයෙන්, නිත්‍යසාරයෙන්, සුඛසාරයෙන් පිළි අරගෙන ඒ පිළිගත්ත ලෝකේ නැවත නැවත බලමින්, නැවත නැවත ඒ පිළිගත්ත ලෝකයත් එක්ක එකතු වෙමින් ගොඩනගා ගන්න භව සංස්කාරවල ස්වභාවය අපට දකින්න පුළුවන් නම් ඒ දැක්ම, ඒ කියන්නේ අවිද්‍යාව තමයි ඇතුළාන්තයේ හිස් භාවය, භව සංස්කාර තමයි කටවසා නැති ස්වභාවය, විද්‍යාව තමයි දිය පිරී ඇති ස්වභාවය, භව සංස්කාර ගොඩනැගෙන්නේ නැති මට්ටමට භව නිරෝධය තමයි කට වසා ඇති ස්වභාවය. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? විඥා උදපාදී කියන මට්ටමයි, විඥා උදපාදී කියන මට්ටමයි භව නිරෝධය කියන මට්ටමයි කට වහලා භව නිරෝධයටපත් වෙලා. නැවත නැවත කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවය අනුව යන හිතක් එයාට නැහැ. දෘෂ්ටි මාත්‍රයකින් එයාට පුළුවන් එයාගේ ලෝකේ අතහැර දාන්න, අතහැර දාන්න. එහෙම අතහැර ගන්න බැරි මට්ටමක් නේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඇතුළාන්තය තුළ කෙලෙස් එනකොට, අපේ ඇතුළාන්තය තුළ කෙලෙස් ආපු තැනක ඒ කෙලෙස් එනකොටම අපි ඒ කෙලෙස් මත පදිංචි වෙන්නේ හරියට ගලේ කොටපු දෙයක් වගේ. අවුරුදු 20 30 40 සමහර අපිට කරපුවා නෙමෙයි, අපේ අම්මලාට යම් යම් දේවල් කළා කියලා හිතාගෙන අපි ලෝකයේත් එක පැටලෙන මට්ටමට අපි අඳ බාල මට්ටමක ඉන්නේ.
එකන අපි කෙලෙස්වල පදිංචි වෙන්නේ ගලය කොටපු දෙයක් වගේ. සමහරය කෙලෙස් එක ගණු දෙනු කරන්නේ කැනෙ ගලේ කොටපු දෙයක් මට්ටමට කෙලෙස් එක ගණු දෙනු කරනවා නම් ඒක පින්වත්නී සම්පූර්ණයෙන්ම එතන තියෙන්නේ මිච්ඡා දිට්ඨිකත්වයක් මයි. ඒ වගේම සමහරා ඉන්නවා වෙරලේ ඇන්ද දෙයක් වගේ, වැල්ලේ ඇන්ද දෙයක් වගේ. ඒක එක්තරා විදිහක ලෞකික සම්මාදිට්ඨියක් දෙනවා. වැල්ලේ ඇන්ද දෙයක් වගේ ඊළඟ රැල්ලෙන් මැකිලා යනවා. ඔගොල්ලෝ හිත හදා ගන්න ඕන අන්නේ මට්ටමටයි. මොකද්ද මොන්න තරම් බර විදියේ කෙලෙසයක් එක ගනුදෙනු කරන්න වුණත් ඊළඟ රැල්ලෙන් මැකිලා යන විදියේ මට්ටමක් හදා ගන්න. ඊළඟ රැල්ලෙන් මැකිලා යන විදියට වැල්ලේ තියපු අඩියක් වගේ තමයි ඔබ කෙලෙස් එක ගනුදෙනු කළ යුත්තේ. ඉතින් කෙලෙස් එක ගනුදෙනු කරන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. නමුත් අපිට කෙලෙස් එක ගනුදෙනු කරන්න වෙලා තියෙනවනේ. කෙලෙස් එක ගනුදෙනු කරන්න වෙලා නැත්තම් යා අමා නිවනටපත් වෙච්ච කෙනෙක්නේ. නමුත් අපි නිවන් දැකපු අය නෙමෙයිනේ. කෙලෙස් එක ගනුදෙනු කරන්න වෙලානේ බෞතරයකට. ඒතකොට කෙලෙස් එක ගනුදෙනු කරන්න වෙච්ච මට්ටම ඇතුලේ ඔබ දක්ෂ විය යුතුයි. එළඹ සිටි සිහිය හදාගෙන මේ වෙලාවේ ඔබ තුළ මොනතරම් බරපතල චිත්තාවේග ඇති වුණත් ඒ චිත්තාවේගයක ඔබ ගනුදෙනු කළ යුත්තේ වැල්ලේ ඇඳ දෙයක් වගේ. ඇයි වැල්ලේ ඇඳ දෙයක්? ඊළඟ රැල්ලෙන් මැකිලා යනවා. මොන බර අඩියක් වුණත් වැල්ලේ පින්නත් ඊළඟ රැල්ලෙන් මැකිලා යනවා. ඊටත් වඩා දියුණු මට්ටම තමයි දියේ ඇඳ දෙයක් වගේ කෙලෙස් පාවිච්චි කර. ඒ කියන්නේ ආයතන හයෙන් අත්දකින ලෝකයේ දියේ ඇඳ දෙයක් වගේ දෘෂ්ටි මාත්‍රයකින් අතහැරලා දානවා. අඳිනකොටම මැකිලා ඉවරයි. අර වැල්ලේ ඇඳහම රැල්ල එනකන් හරි තියෙනවනේ. එතකොට අර දියේ ඇඳපු දෙයක් මට්ටමට කෙලෙස් උපදින්නේම නැතුව කෙලෙස් ගතිය හැදෙන්නේම නැතුව දෘෂ්ටි මාත්‍රකින් ලෝකේ අත්හැර දාන්න පුළුවන් නම් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිකත්වයේ ඉතාම උච්චතම අවස්ථාවක්. එතකොට මේ අවදි වලින් ඔබ කොතනද නැවතිලා ඉන්නේ කියලා බලන්න. ඔබ දියුණුවක් කරා යන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ සංවේදී වෙන්න ඕන. එබඳු සංවේදිකමක් හදාගෙන තම තමාව කියව ගන්න පුළුවන් ඉතාම සොඳුරු ජීවිතයකට ඔබේ අභ්‍යන්තරයේ විවෘත වේවා කියන අදිෂ්ඨානයෙන් අද මේ සතියන්තේ